2019 දෙසැම්බර් මාසේ ඉඳන් මේ දක්වා අච්චු ගහපු සල්ලි ප්‍රමාණය මනින මිනුම තමයි මහ බැංකුවේ බිල්පත් මෙන්න ඉලක්කම. මේ කෙටි කාලය ඇතුළත රුපියල් බිලියන 1215ක සල්ලි අච්චු ගහපු බවට සාක්ෂි සාධක දැනට භාණ්ඩාගාරය සතුව මහ බැංකුව සතුව තියෙන භාණ්ඩාගාර බිල්පත්වල තියෙන. ආර්ථික අවස්ථාරලා කියලා කිව්වට සමහරක් පක්ෂවල නායකයෝ කියලා කිව්වට ඒ අයගේ ඒ සමීකරණයට අර පොඩි මිනිස්සු ගැන කිසිම කතාවක්වත් නැහැ. ඒ අය තේරුම් ගන්න නැති දේ තමයි මේ සුළු සහ මධ්‍යම පරිමාණයේ අය ගැන මොකද්ද අපි කළ යුත්තේ කියන එක. ආණ්ඩුවේ වැරදි මූල්‍ය ප්‍රතිපත්තිය නිසා ඩොලර් හිඟ වෙලා ගිහිල්ලා අද ඉතුරු වෙලා තියෙන්නේ යහපාලන ආණ්ඩු කාලේ ඉතුරු කරපු ඩොලර් බිලියන 7.2 ඒ ටික විතරයි දැන් මේ වියදම් කරගෙන ආවේ. අද වෙනකොටත් ඩොලර් අවශ්‍ය ඩොලර් වෙළඳපොළට මුදාහැරලා තියෙනවා මහ බැංකුව විසින්. ඒ තුලින් අපි හිතන්නේ දැන් ඉඳලා ඔය තිබිච්ච හිඟය සම්පූර්ණයෙන්ම නැති වෙනට අවශ්‍යයි. අපනයනකරුවන්ට මේ රුපියල අව ප්‍රමාණය වෙනවයි කියලා හිතාගෙන තවදුරටත් තමන්ගේ ඩොලර් තමන්ගේ ළඟ තියාගෙන ඉන්නේ නැතුව ඒව රටට ගේන්න. ඒ ගමන්ම අපි ආනයනකරුවන්ටත් කියනවා තවදුරටත් ඉතාමත්ම ඉක්මනින් හැම එකක්ම ආනයනය කරන්න බලාපොරොත්තු වෙන්න එපා. විදේශ රටවලින් කෙරෙන ආහාර ආනයනය අද නතර වෙලා තියෙනවා. ඒ සඳහා ණයවර ලිපි නිකුත් කිරීම අපහසු වෙලා තියෙනවා. සීනි අද ලෝක වෙළඳපොලේ කිලෝවක් වෙන්නේ ඩොලර් 7.44. ඒ කියන්නේ රුපියල් 92යි සීනි කිලෝවක්. රුපියල් 98කට පැහැදිලිව සීනි කිලෝ එළියට දෙන්න පුළුවන්. මම හිතන්නේ වැඩි කලක් යන්නට ඉස්සරින් ওই සීනි ප්‍රශ්නය මේ මගහරවා ගැනීමට අපිට පුළුවන් වේවි. අපි දන්නවා එතන ලොකු ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව निराකරණය කරන්න අවශ්‍යයි. ඒ නිසා තමයි මම හිතන්නේ සතුස ආයතනයත් එතනට මැදිහත් වෙලා ඒ தත්වය හරි තැනට ගෙනියන්නට මම හිතන්නේ කටයුතු කරાવી. අපේ රජයට ඒ පිළිබඳව හැඟීමක් තිබෙනවා. කැඳ විතරක් මේ බේරගෙන එහෙම නැත්නම් රවුල විතරක් බේරගත්තら මේ වැඩේ හරියන්නේ නැහැ. දෙකම බේරගන්නට නම් අපි රට අරින්නට ඕනේ.